අමරිකානු යුද නෞකා මැද පෙරදිග කලාපේ ස්ථානගත වෙමින් ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රයෙල් වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. මේ සඳහා නිශ්චිත හේතුවක් අනාවරණ කර නොතිබුණද ඊශ්‍රයෙලය සහ ඉරානය අතර අවදානම් උත්සන්න වීමක් පිළිබඳ සැක මතුවන බවයි වාර්තා කළේ. අද දිනේ USS ඒබ්‍රහම් ලින්කන් ගුවන්යානා වාහක ප්‍රහාරක කණ්ඩායම මැද පෙරදිග කලාපයට ළඟා වී තිබුණා. මේ සමග ඊශ්‍රයෙල් ආසන්නයේ රඳවා ඇති අමරිකානු ගුවන්යානා ප්‍රවාහන නෞකා සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනටමත් කලාපයේ යොදවා ඇති USS තියඩෝ රූස්වෙල්ට් යුද නෞකා කණ්ඩායම සමග යුද නෞකා 19ක් කලාපය තුළ සක්‍රිය බවයි වාර්තා කළේ. මෙහිදී USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව මගින් F-35 සහ F-18 ප්‍රහාරක යානා කණ්ඩායමක් කලාපය වෙත රැගෙන වී තිබෙනවා. ගත වූ දිනේ ඉරානය විසින් නිල මට්ටමේ අනතුරුවැඟවීමක් ඊශ්‍රයෙලට නිකුත් කළ අතර ඊශ්‍රයෙලය විමතියට පත් කිරීමේ සූදානමකින් යුක්ත බවයි නිවේදනය කළේ. ඊශ්‍රයෙලයට එල්ල වන ගුවන් අවදානමක් පිළිබඳ ආරක්ෂාව තර කර තිබියදී භූමිය හරහා ඊශ්‍රයෙලය විමතියට පත්වනු ඇතැයිද එක්සත් ජාතීන්ගේ ඉරාන දූත මණ්ඩලය අනතුරුවැඟවා තිබෙනවා. ඇතැම් විට ගුවනෙන් මෙන්ම භූමියෙන් යන දෙකෙන්ම ඊශ්‍රයෙලය විමතියට පත්විය හැකි බවයි එමගින් සඳහන් කළේ. ඊශ්‍රයෙලය සහ ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම් අතර අවදානම් ඉහළ යමින් පවතින බැවින් යම් අවදානමක් සම්බන්ධයෙන් ඊශ්‍රයෙලයේ සූදානම ඉහළ නංවා තිබෙනවා. ඊශ්‍රයෙලය තුළ බෝම්බ පිපිරවීමේ තැතක් අසාර්ථක වීම සහ නිවසක රඳවා තිබූ ආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීම සමග අභ්‍යන්තර අවදානම් පිළිබඳ සැකයක්ද නිර්මාණය වී ඇති බවයි වාර්තා කළේ. ගත වූ දිනේදී ලෙබනනයේ සිට එල්ලවන ෂෙල් වෙඩි ප්‍රහාර සංඛ්‍යාව සහ ඊශ්‍රයෙලයේ ගුවන් ප්‍රහාර සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. ඊශ්‍රයෙල් හමුදා විසින් හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පූර්ණ ප්‍රහාරයකට අනතුරුවැඟ වූ අතර මෙය පූර්ණ ආක්‍රමණයක් පිළිබඳ භීතිය ඉහළ නංවා තිබෙනවා. මෙහිදී ඉරානය හිස්බුල්ලා සහ යෙමනයේ හවුති කැරලිකරුවන් ඇතුළු කණ්ඩායම් ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කළ හැකි බවටයි සැකපල කර තිබුණේ. ඉරාන හමුදාවේ ප්‍රකාශකයෙකු ෆාස් පුවත් සේවය වෙත සඳහන් කළේ ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡාවල අවසානයේ මත බොහෝ දෑ සිදුවිය හැකි බවයි. මේ වන විටත් සාකච්ඡා අසාර්ථකව ඇති බැවින් ඉරානය ඉදිරි පියවරක් වෙත යොමු වනු ඇති අතර එහිදී ඊශ්‍රයෙලයට බරපතල හානියක් සිදුවිය හැකි බවටයි අනතුරුවැඟවා ඇත්තේ. මෙහිදී ඊශ්‍රයෙලයට එරෙහිව දැඩි විනාශයක් සහතික කිරීම සඳහා මෙම ප්‍රහාරය සඳහා යම් කාලයක් ගත විය හැකි බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී හිස්බුල්ලා කණ්ඩායම් විසින් ඊශ්‍රයෙලයට එරෙහිව පහර දීමට තීරණය කළහොත් ඉරානයේ කොන්දේසි විරහිත සහාය ලබා දෙන බවයි හෙළි කර ඇත්තේ. මේ අතර මැද පෙරදිග කලාපයේ අමරිකානු හමුදා ප්‍රධානි ජෙනරාල් මයික් ඊ කුරිල්ලා ප්‍රකාශ කළේ මැද පෙරදිග ඊශ්‍රයෙලයේ ආසන්න කලාපයේ ආරක්ෂාව තර කරන බවයි. ඉරානයේ අවදානම්කාරී ක්‍රියාවක හැකියාවන් කිසිසේත්ම බැහැර නොකරන අතර එවන් තත්ත්වයකදී අමරිකානු හමුදා ක්ෂණිකව ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් කළේ. ඊශ්‍රයෙලයේ ආරක්ෂාව තහවුරු කිරීමට අමරිකාව බැඳී සිටින අතර අවශ්‍යතාවය අනුව ප්‍රහාරක යානා කලාපය වෙත කැඳවමින් සිටින බවයි හෙළි කර ඇත්තේ. ඉරානය විසින් මතුකරන අවදානමක් කලාපය වෙත හානිකර වී හැකි බැවින් ගාසා තීරයේ සාකච්ඡාව සාර්ථක කර ගැනීමට අමරිකාව තවදුරටත් උත්සාහ දරන බවද හෙළි කර තිබුණා. හිස්බුල්ලා කණ්ඩායම් දිනපතා උතුරු ඊශ්‍රයෙලය වෙත සිදු කරන ප්‍රහාර මගින් සාම අපේක්ෂා දුරස් කරන බවයි ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ. මේ අතර ඊශ්‍රයෙල් හමුදා මාණ්ඩලික ප්‍රධානී හර්සි හැලවි සඳහන් කළේ ඊශ්‍රයෙලය වටා කලාපයේ විශේෂ ආරක්ෂක සැලසුම් අඛණ්ඩව සිදුවන බවයි. මෙහිදී ගුවන් නාවික ආරක්ෂාව සහ අභ්‍යන්තර අවදානම් පිළිබඳ සැලකිලිමත් වෙමින් සිටින බවයි නිවේදනය කළේ. මේ සම්බන්ධයෙන් ෂීන් බෙට් ඔත්තුසේවේ ලබා දුන් තොරතුරු අනුව හමුදා සහ දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව තර කර ඇතැයිද දැනුම් දී තිබුණා. මේ දක්වා ඉරානයේ අවදානමක් පැහැදිලිව නොපෙන්වන අතර හිස්බුල්ලා කණ්ඩායම් යොදවමින් සිදු කළ හැකි ප්‍රොක්සි ප්‍රහාරයක් කිසිසේත්ම බැහැර නොකරන බවයි අවධාරණය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.